මුහුද මගේ ගොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි මුහුද මගේ ගොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි මගේ ගොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි දොස්තර හොඳ හිත මම අර මොකිටද පිරගෙන ඉන්නේ ලොක්ක හොඳ හිත අර බලන්න බොල්රස්සගේ මොනවා ආ ඔව්මයි පුදුමයක් උන් ඉන්නේ සීතල රටවල ඩොක්ටර් හොඳ හිත ආ මම ආවේ ආටික් මුදේ ඉඳලා එහේ හිමවලස් විනාශලේගෙන යනවා හැබැයි මොකක්ද එකට හේතුව උන්ගේ ලොන් සුදුයි කියලා පාට ගාගත්ත මොඩ්බෙන් තිබුණු ලොන් ටිකත් හැලුණා ඔහෝ ඕ මොඩ්බෙන් එකේ මොඩ වෙලා හොඳ පාට දැන් හීතලේ වෙවුලනවා ඇති මුලින්ම උන් ගුණසුම දෙන්න පරණ ඇඳුම් දෙන්න තේරුණාද ඇඳුම් ගත්තත් නැවට ගේන්න කොහොමද ඩොක්ටර් ඒ වාරි කුරුල්ලොත් එක ගිහින් ගේන්නම් නැද්ද හොඳයි මම සීගේ හරි ඩොක්ටර් අපි ලෑස්ති හොඳයි එහෙනම් ඕගොල්ලෝ කුරුල්ලොත් එක ගිහින් නැවට ඇඳුම් ගේන්නකො කුරුල්ලන් ඉවරෙලා ඩොක්ටර් හොඳ හිතේ ඕඩරයක් මම වලස්ස සීතලේ වලින් යනවා උන්ට කුරුල්ලන්ට වෙදගෙන එන්න යන්න බලෙලා දිනේ අගෝස්තු 4 වෙනිදා ඩොක්ටර් හොඳහිතගේ අදහස හිම වලස්සු තද සීතලේ මැරෙන්න ඉස්සෙල්ලා උන්ව බීර ගන්න යන්න. බකමූස්වයි පෙත්තවයි ගොඩබිමට යවුවා තාවකාලිකව වලසුන්ට උණුසුම දෙන්න ඇඳුම් අරන් එන්න කියලා. ආ ටොමි වෙන කුරුල්ල ඇඳුම් දෙන්න. හොඳ ගොරෝසු ඇඳුමක්. මේ ඇඳුම් බාර ගන්නකෝ. අනිත් අයට දෙන්න කියලා. හොඳයි සර්. ඔක්කොමල උඩට එන්න. මේ ඇඳුම් පැක් කරන්න. ඇඳුම් බාර ගන්න. ඉක්මන් කරන්න. අද ඔලිස් නේ කතා කරනවා. මලි මලි වටහා. මෙයා රෝහල් වන්ද. මතෙන්නේ රූපේ තුවල් හරවලා කොහටද මේ පාර ඩොක්ටර් යන්නේ චව් චව් ඔය ටෙලිමයික් එක යවනවා යටි යන්නේ දෝ යවනවා යවනවා ආ යටි නේද යවන්න කිව්වේ බහිච්ච කම දීටි ඔක යවනවා කො බලන් ඉන්න ආ නාන ඇනුන් දාරමු මේ මොකද මේ පාර වගේ නාන්න පුළුවන් නේ අපේ අයියෝ මේ මිනිහත් එක්ක බෑ මේ වැඩේ කරන්න බලන් ඉන්න මේ තාන කරු පිච්ච එක යනවා ආ තමයි නාන්න වගේ වාරවා කත හරි ටෙලිමයික් එක ක්‍රියාත්මකයි යටින් යවුවා සර් මේ දූපත තියන්නේ අයිස්ලා අවුරුද්දම අයිස්ලාෙන් බැහැලා හිමවලස් ලෝම නැතුව වෙවුලන එක පුදුමයක් මල් ආන්නේ ඒක තමයි අපි උදව්වට ගිය නැත්තම් උන් ඔක්කොම මැරිලා යනවා බලන්න ඩොක්ටර් අයිස් කඳු මැද්දෙන් යන්න තියෙන්නේ පරිස්සමින් නැවගෙන යන්න වෙයි මම නම් හිතන්නේ උන් යන්නේ ඇලස්කාවට චව් චව් ආයේ ගහනවා ටේප් රෙකෝඩර් එක බලන්න ආය ගැව්වත් එච්චරයි දැන් බහනෝක අනේ ඉදාරෝ වහන දැක්කනේ දෙවේ ඩොක්ටර් මොළරස් භාෂාවක් දන්නවද ඌට තමයි මගේ ඇඟ වේවරන්නේ අඩියේ විදලා ගුලක් යටට යවමු දොස්තරගේ නැව අපේ සබ් දෙකෙන් ගිහිල්ලා නැවේ අඩිය හාරලා ගුලක් මිදිමු බොස් අපි වැඩ කරා ටොප් ටැප් 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 මේ ඩොක් මමගේ ලෝණ තාලෙන් පෙන්නේ උඹලා තාත්තට සෙග්ගුවක් තිබුණා නේද තිබුණා කොහොමද දන්නේ මං ඒ කාලේ කෙල්ලවන්න සෙග්ගුව ගුණාවට යන්න තේරුණාද ඩොක්ටර් ඩොක්ටර් අර මොකද ආ සබ්මරින් එකක් වගේ මම යාළුවෝ ටවල සෝදිස් කරලා බලන්නම්කෝ කොමි හොඳට ඇහැගාගෙන ඉන්න ඕනේ තේරුණාද මේ අපේ ඩොක්ටර්නේ බොහොම කාලෙකින් පස්සේ මේ මුහුදට ආවේ ඩොක්ටර් හොඳ හිතට ඕනෙ වෙලාවක අපේ අතේ ඉන්නේ මිස්ටර් බෝල් අපිට පොඩි කරදරයක්. අපේ හතුරු වගේක් නැවපස්සෙන් එලවනවා. බේරෙන්න බෑ. බැරිද ඒගොල්ලන්ට පොඩි පාඩමක් උගන්වන්න? ඇයි බැරි? මුණ පුතින්න ඕනේ. හොඳ පොතකින් අමතක නොවන පාඩමක්. හරි ඩොක්ටර්. සකස් කරදෙම්. බැරි නම් ඕටි පොතේ. හොඳයි ගිහලා බලන්නකෝ.
මොකද පේන්නේ නැහැ. මොකද හිටියේ කරුවල? මුදයට එහෙම තමයි හලෝ හිටපු ගමන් රෑ වෙනවා. මේ යන තැන පේනවද? අපෙන්ද දෙයක් තියෙනවා මහ මුදේ කුහි ගියාම මොකෝ. ආයි. පේනවද බබා වගේ පේන හැටි. අපේ ඩ්‍රයිවර්ට හොතට වන්න පුළුවන්. හා? ඇඟටම දෙන්නේ. තම අප්පනේ කහපලමයි. හප්පුනා. හප්පුනා. හරි. අප්පාලි නේද? ගීතගෙන විනිහා. ලකට. ආවි දාපුයි. මොනවද උඹලා කතා කරන්නේ? බාපම්මාව. උතුම වැඩේ කියන්නේ. කැප්ටන් කොහොමද ඒක ඉල්ලුනේ? ආ ඒකනේ. මාව අනෝරද උඹලා? බාපල්ලා. බාපල්ලා බාපල්ලා මාව බාපල්ලා. සංකල්ලංගෙ මලේ කොලොප්පා. ඒ පෙතප්පු. එහෙම කිව්වේ අබැටුම. මම දැක්කා කලබල පෙත්ත පස්සෙන් දිව වේදා. ජෝර්ජ් වට බ්‍රේක් ඩාන්ස් මෙන්නවා. පුරු කැවිච්ච පිමුර වගේ බිම දකලනවා මයි නැති. එහා තඹරෙනවා මෙහා තඹරෙනවා. එහා තඹරෙනවා මෙහා තඹරෙනවා. පෙතප්පු කැමති නෑ වගේ මේ අලුත් මොඩ් ඩාන්ස් වලට නේද තුමි? මොඩ් ඩාන්ස් කියන්නේ ඔයකට ඔව්. එනේ මඩාවද? මේ කයින කාලම උන්ටත්ල දෙකෝයේද? ඔය ගතට වැඩක්ද? බලසු කරදේවක් නේ මොඩ් වෙන්න ගිහිල්ලා. අපි නාකි ලුටමි ලහන්නේ නෑ නෙවුවා. ඔය කියන්නේ බොරු. පෙට්ටපු ජෝර්ජ් එක තරහයි. තනකොලිය දෙන්න කරා ගත්තා මම තමකෝ. හොඳයි හොඳයි. ડોක්ටර්ම කියන්න බලන්න දැන් කාලේ තියෙන මඩ් ඩාන්ස් හොඳ නැද්ද කියලා? කොයික කරන්නත් වෙලාවක් තරක් පිළිවෙලක් තියෙනවා. තේරුණාද? අපි සාකච්ඡාවට ලෑස්ති. හරිද? ඔක්කොම තේරුණාද? සාකච්ඡා. 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 මේ පාර මං කොහොම හරි දොස්තරගෙන් ගන්නවා ඔය සත්තුත් එක්ක කතා කරන එක රහස. උඹලා දන්නවද මගේ ට්‍රයි? මං ට්‍රයි කරා ට්‍රයි. තව නෑ මක්. උඹලා සේතම තේරුණාද? උඹලා තීරණයට එකඟද? මොකද කතා නැත්තේ? එහේ. අපි සේතම එකා වගේ අපි එකට සසම් කරමු. අහයි. අපේ මේ සටන අන්තිම ලේ බින්දුව දක්වාමත් අපි ගෙනියන්න ඕනේ. කියන ලේ ටිකක් පිටවෙනවානේ බොස් කරන වැඩවලට. එදා දෙබරුත් අන්න. හොඳටම. අධෛර්යමත් වෙන්න එපා. පිටිපස්සට යන්න එපා. බය වෙන්න විතරක් එපා. බයද? පසටනේ වැහන්නේ සතු මොරද මිනිසුත් එක්ක කතා කරමු. මට බඩට දතායිස්සෙ. මේක පාකටයක් දෙවිදි පූජාවක් කපෝ. නැව දැන් ආර්කික් සාගරයට ඇතුල් වුණා. එන්න එන්නම සීත වැඩි වෙනවා. ඩොක්ටර්ට දුක අර හිම වලස්සු ගැන. ස්වභාවයෙන් උන්ට සීතලෙන් ආරක්ෂා වෙන්න තිබුණු ලොම් නැතුව උන්ට කොයි තරම් සීතල ඇද්ද? අපි දැන් සීග්‍රයෙන් ඒ දූපතට ළඟා වෙනවා. ડોක්ටර් හොඳ හිට. මොකද තුමි කතා කරුවේ? අර අයිස්කන්දා. ප්‍රවේශමෙන් නැවගෙන යන්නේ අයිස්කන්ද වටේ. අයිස්කන්දක් ආව ගෙදර යාත්තා. යාත්තා නැති. මෙතනින් යහට යන්න බෑ මූද මිදිලා. නැව මෙතන නවත්තලා අපිට යන්න වෙන්නේ හිම කරත් එක්ක. අපිට යන්න හිම කරත් ලෑස්ති ගන්න. දඩෝරිස් තමයි ඩ්‍රයිවර්. බලයිද බැටුනේ. ඉක්මන් කරන්න ඕන. හරි සීතයි ડોක්ටර් අපිට මෙහෙම නම් වරස්සුන්ට කොහොමද? ආ කොහොමද වගේ එළවිල්ල මරුනේද මොකා ඕ යනවා අයිය තියන එළව ගන්න නැත්තම් ලයිසන්ස් කැන්සල් අපි ගිහින් නැවේ හිලක් අදමු වතුර ගියා නවතිනවා නවතිනු නැද්ද සුකි බෑන්ටුන් පස්සේ පුළුවනේ දැන් ඉතින් යමං යමං යා බලන්න ආ මේ අපි ආවේ අපේ ආවේ කොහොමද මිස්ටර් මොන්ස් ආ ડોක්ටර් හොඳ හිට. මොකද මෙහෙ? අර හිම වලස්සු කොහෙද ඉන්නේ? ඇඟිලා. දැන් මුන් පේන්න එන්නේ නැහැ. ලැජ්ජාවටද? ලැජ්ජාවට වඩා සීතට. මොඩ් වෙන්න ගිහින් ලොම් හැල්වල යකුලංගේ නේද? හතර හින. කොහොමද උනේ? ලොම් පාට කරන්න බෙහෙත් ගාව. තිබුණු ටිකත් හැලුණා. මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න උනේ. ආ කීමනක් තියෙනවනේ දේශය ඇටියට වාසය ඕනේ කියලා. අපිට කියන්න පුළුවන් කරුණාකරලා කොහෙද උන් ඉන්නේ කියලා. පුළුවන් පුළුවන්. හැබැයි අතනේ ඉන්නවා පිස්සු පොලිස්. කොයිකටත් අපි අංක බලන්න. වහතන් වැහුව අපි කැපිල්ල කොහොමද බොස් හොඳයිද උන් එනවා වගේ ඇහෙනවා හොඳයි තක දැක් මෙහෙම නෙවෙයි නේද බොස් නෑ අර කරේ හරි අරිනවා නේද අපිට දෙන්න කොහොමද අපි කටින්ම කොටෙමු බොස් කල හොඳ තාස්යෙන් එනවනෝ දුවපන් දුවපන් මොනේ කොහොමයි සීතල යන්නත් එක දුවන්නේ කොහොඳයි දේත බොස් අන්න පොලිසිය මම දොස්තර හොඳ හිත කරුණාකර කියන්න පුළුවන්ද අර ලොම් හැලිච්ච හිමවලස්සු ඉන්නේ කොහෙද කියලා හ්ම් ආ මගෙන් අහන්නේ ඔය ප්‍රශ්නේ ඕක අහන්න ඕනේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ හරි කොහෙද ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉන්නේ දන්නවද මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ නම හවුද මගේ රත්තරන් හෙලේනා දසමන් මලක් වගේ ප්‍රියංකරයි සුකුමලයි සුරංගනවියක් වගේ අහිංසකයි රටක් පටි දසමන් මලක් තනියම මෙහෙම කතර ඉඳලා මොලේ හොල්බම් බිල ආ අර තියෙන ගෝවල් හලෝ ගෙදර කවුරුවත් නැද්ද
ගෙදර කවුරුවත් නැද්ද? මේවා ඉන්නයි කිව්වේ. මම ගිහලා රිංගල බලන්නම්කෝ කොටත්. හොඳයි. හැබැයි බලාගෙන. ડોક્ટર ડોક્ટર මේ ඉන්න එන්න එන්න. ආ මේවා දැම්ම මැන්ද ගන්න. පණිවිඩේ ලැබුණ ගමන් මම මේ ආවේ. මම ડોક્ટર හොඳයිද? කොච්චරද යත් ආපු එක. අනේ ඔව්. නැත්තම් සීතලේ මැරෙනවා. අම්මි මේ බලන්න මාරයි මොඩ්. මොඩ්. ඔය වචන නම් මට මතක් කරන්නවත් එපා. තිබුණු ලොන් ටික ඔක්කොම හැදුනා. පෙස්පරුණු අපි කොල්ලගේ වචන තරවතුනා නොවැ. තිබුණු ලොන් ටික ගියා අපරාදේ. සී මේ කිට් එක නම් මොඩ්. හැබැයි පස්ස සීතලයි. මේක වහන්න පයතුව. දැනට මේ ඇඳුම් ඇඳගන්න වේත් හදනකන් ලොම් වෙමින්. आने विस बेला लोम तिबुरा मेम सीतले बेवल मम्मी तू हरी මේක වෛරසයකින් පැතිරිච්ච රෝගයක්. මේ බේත ඉස්සල්ලාම සුද්ධ වෙන්න ගන්න ඕනේ. ඊට පස්සේ මේ බේත ලොම් වැවෙන්න ගන්න ඕනේ. හොඳට තේරුණා? තේරුණා, තේරුණා. Good morning ડોક્ટર හොඳයිද? අන ડોક્ટર ගේ යාළුව වෙනවා ડોક્ટર හම්බ වෙන්න. මගේ යාළුව මේ වෙන්න බෑ. අර එන්නේ යාළුව. මේ බලන්න. මොනවා රකුස්නේ? මගේ වැඩි වෙනකන් කරුණා කරලා බැරිද මේ කටිය නවත්ත ගන්න කියලා. Right ડોક્ટર. මම හෙලෙනට කියලා බලන්න. අසුකරමින් මහ කඳු වැටි ඕවිටි මාළු සොහොන් පිටි රබර් වතු බඩ මොල් මොල් හඳන්නේ අල් මොල් සීතල අයිස් මිදින මොලේ අපි යන් යන්න කඳු උඩ පාරෙන් එන කඳ පානේ ගන්නම් තා හැටි ඩ්‍රයිවර් පාර හොඳයි ඇරලා පලයන් ඩ්‍රයිවර් ආ ඔක කිලින්ගල පාන් ඇටි ඇටි ඇලකලා ඇටි ඇලකලා ඇටි අන්න පාරේ අයිස් මිදලා බන්න තමයි ඉස්සලා යයි බන්න කාවගේ ඉස්සලා යයි දැන් යන්න බෑ වැටිවා එයන් යන බෑ මෙන් පාර වහලා අන්ද උඩ පාර වහලා තේරුණාද යනවා වෙන පාරකින් හරවලා තව තව මූට පිස්සුම බොන්නේ එන්ජින් එක ස්ටාර්ට් කරලා ගනින් ආහා නවතින්නයි කිව්වේ මේ පොලිසියෙන් නවතින්නයි කිව්වේ මම තව උඩ පොලිසිය පිටිපස්සේ ගිහම ගිනිනවා ඉතින් බලහා මේ මම පොලිසිය රාලහා මේ මම ආව ආරක්ෂා කරන නිලධාරියා මං රාලහා මේ මම තව තව දකුණට දකුණට राज भोजन नत मत देन्नत सींति निंदु सालु नत फल जाने नंग जय विलावत डॉक्टर हिमिंग මොනවද කියනවා? ආ දැන් මේත හරියටම හරි. ගාපු ගමන් ලොම් වැවි. වලසු සීතලේ වේවුල නැහැ. ඒවල මෙහෙ ගන්නවා. මොනවා? මේ බෙහෙත ඕන නම් ඔය සත්තුත් එක්ක කතා කරන රහස මට කියලා දෙනවා. එහෙම නැත්නම් ඔය වලසු ටික සේරම සීතලේ වේවුලලා වේවුලලා මැරේවි. තේරුණාද? රහස උඹට දෙන්නේ නැහැ තේරුණාද? ඔය බෝතල ඉක්මන් කරලා මෙහාට ගනින්. නැ මං කිව්වොත් කිව්වා. එහෙනම් මේන්න බලනවා. ආහා මිනෝය ලෙබලේ පුතන් දෙපා. දැන් මොකද කියන්නේ ડોક્ટર? සත්‍යුත් එක්ක කතා කරලා රහස මට දෙනවද නැද්ද? ඒ රහස මට දුන්නේ නැත්නම් එහෙම මම මේ බෙහෙත් බෝතලේ කොරොප්පේ ගලවලා බෙහෙත් ටික සේරම බිමට හලනවා. පොලිසියෙන් ආවයි කියලා තේරුමක් තියෙනවා කවදාවත් වැඩක් නැහැ නේද? සාමයා අනේ මිනිහයි මිනිහාගේ සින්දුවයි. රාලහා මි මං පොලිසියේ රාලහා මි මං මහ ජනයාගේ හිත. නාතන නාතන වාහනේ. මේටි කඩ කරොප් පොලිසියෙන් දඬුවම් දිනවා. ටව් අංජිම ස්ටාර්ට් කරලා ලෑල්ලටම පාගන පල්ලියන් කවුරු කිව්වත් නවත්තන්නයි තරකපා පාග පල්ලියන්. ආලන් දැන් නිකන් බලාගෙන වැඩක් වෙන්නේ නැහැ. උමගේ බේත් බෝතේ තරම් පැල්ලගේ රාහන් මොනාරි කරන්නකෝ ඉක්මනට. ආ ආ කිසි දෙයකට බය වෙන්න එපා.
මංගුන් අල්ලගන්නම්. රාලහාමි මං පොලිසියේ රාලහාමි මං සමයාන ඩොක්ටර් මොනසර් පිස්සුද මොකද මං හිතන්නේ. රාලහාමි අපි මොකද කරන්න කියලා කියන්නේ ඉක්මනට. ඒකනේ අන්න මූදි වැටුණා. අන්න ඩොක්ටර් බෝතලේ වැටෙනවා. මේ සැරේත් නාගත් එක ලොකු දෙයක් නේද බොස්? එහෙමද? එහෙනම් ගිහින් තව පාරක් නා කින්නා. අක්කර ආදි බෝතලේ වතුරට වැටුණා. කවුද මේ උඩට එන්නේ? මෙයා අපේ වල්රස්නේ. එල්ලන්න බලනවා. ඔළුවේ බම්ප්. පරිසරය දූෂණය කරයි කියලා පොලිසියට අල්ලන්න දෙනවා. අපිට කලේ ලොකු සේවයක්. බෝතලේ බේරගත්ත එක. ආයෙ රන් විදුනත් බොකෝ. දැන් අපිට වලස්සුන්ව බේර ගන්න පුළුවන්. එහෙමද? එහෙනම් මම. බොහොම ස්තුතියි වල්රස් තමයි උඹ බේරගත්ත. ආ මෙන්න බබාටා. අමේ තාත්තේ මෙන්න ළඟ ආවා. මීට පස්සේ මේ වගේ මෝඩ වැඩේ පතිරුණාද? මේවා හොඳ පාඩම් ડોක්ටර්. ડોක්ටර්ට ස්තුතියි. ඒ බැරිද මේ ඇඳුම් ටික තියාගන්න? කොහොමද බෑ? මේවා ඉල්ලගෙන අපි ඇඳුම්. අයිටි කාරණු දෙන්න ඕනේ ප්‍රවේශම් කරලා. එහෙමද? අන්න ડોක්ටර් දියරකුස්ස පොලිසියෙන් අල්ලගෙන. ඒ අපේ රත්තරන් හෙලෙනගේ මොයි පෙන්නේ? මොකද රාලා? ඒගොල්ලන්ව හිර කෙරුවා. වරදට දඩුවම්. ආ ඒයි. වතුරට පරණ කා දැමීම සතුන්ගේ බෝතල් වලින් තැලීම පරිසරය දූෂණය කිරීම වැඩි දියුණුවට හිරදඬුවම් කරා. බලාමි මගේ වාඩි පරණ නෑ. ඔව් මන්තිරුලා කියන්න ඕන නම් මම එළවුවත් කෙලෙව්වයි කියලා. එළවුවා. අන්න පිටත පොන්ති වැඳු පරිසලේ කියනවා. ඕනයි මෙල්ලා. කවුද කවුද මෝඩයා? පිසු පෙත්තපුද? ටොමි කොහමද මේක මට මරු නේද? එතපු ඔය ඉක්මනට පැක් කරන්න ඕනේ සුද්ධ කරලා ආපහු දෙන්න ඕනේ අපිව ડોක්ටර් මේ ඇඳුම් වලස්සුන්ටම දීලා වනම් ඉවරයිනේ උන්නම් ඊට පස්සේ මොඩ් කතා නැහැ මොඩ් වෙන්නත් ක්‍රම සහ විදි තියෙනවා තේරුණාද අයි මට මොඩ් වෙන්න බැරිද මම පෙන්නන්නද චින්තන් නිකමුත් මොඩ් මොඩ් බලනවා දැන් කොහමද ඔය වගේ ඇඳුම්ෙන් සෝබන කාරෙන්ට මගෙන් සින්දුවා අපේ රටේ උපන් තාත්තා අපේම උරු